නව ලයිෆ් බොයි කහ ලයිෆ් බොයි කොහොඹ. පැහැදිලිවම අපි විශ්වාස කරන්නේ එක්සත් ජාතික පක්ෂය ගත්තොත් එම ආණ්ඩුවේ ඉන්න කොටත් දුර්වලයි. ඇත්තරම දැන් මේ වාගේ දැන් දවැන්ත ජයග්‍රහණිකින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දිනන්ඩ බලපාපු ප්‍රධානම සාධකයක් තමයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ තියෙන දුර්වලතාවය. කොටින්ම ගත්තොත් කොයිතරම් දුර්වලද කියනවා නම් මේ ඡන්දෙට මාස දෙකකට කලින් අපි පී හැරිසන් එක්ක සාකච්ඡා කෙරුවා ගොවින්ගේ වන්දි මුදල් සම්බන්ධයෙන්. මුදල් පාස් වෙලා තියෙන්නේ. මුදල් ලැබිලා තියෙන්නේ. ඒ ඇවිල්ලා තියෙන මුදල දෙන්න බැරි වුණානේ. සතියක් ඇතුළත දෙනවා කියලා කිව්වා. ඊට පස්සේ අනිත් මුදල් සියල්ල මාසයක් ඇතුළත දෙනවා කිව්වා. රක්ෂණ මුදල් දෙනවා සතියක් ඇතුළත. පාස් වෙලා තියෙන දෙන්න තියෙන මුදල් ටික දෙන්න බැරි වුණා අඩු ගානේ මේ ආණ්ඩුවට. ඒතකොට ඒ තරමට මේගොල්ලෝ දුර්වලයි. එහෙනම් එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු තියෙන කොටත් දුර්වලයි. ආණ්ඩු නැතුවම කොහොමද දුර්වලයි? නන්නත්තාරයි. ඊළඟ එක්සත් ජාතික පක්ෂය ඇතුළේ කණ්ඩායම් කීපයක් තියෙනවා. සජිත් කණ්ඩායම, තනිල් කණ්ඩායම, කරු කණ්ඩායම, නවීන් දිසානායක කණ්ඩායම, මේ කණ්ඩායම් ගොඩක් තියෙනවා. ওই தத்துவයත් එක්ක ඕගොල්ලොන්ගේ තියෙන ඩීල් තියෙන්නේ. ඔයගොල්ලෝ එකඟතාවයෙන් යන්නේ. එහෙනම් ඇත්තරම ඔයගොල්ලන්ට විපක්ෂේ කාර්යභාරය කරන්න බෑ. ඒ විපක්ෂේ කාර්යභාරය අපි නිසියාකාර විශ්ත කරනවා. ඒ හැකියාව අපට තියෙනවා. ඇත්තටම ඉතින් ළමයි කොට දුන්නා වගේ තමයි, ඒ වගේ තමයි ඔක විග්‍රහ කරෙන්න වෙන්නේ. රනිල් මහත්ත විපක්ෂ නායක මේ ඉන්නවා කියන්නේත් ඒකත් නිකන් පතෝල වගේ. සජිත් ප්‍රේමදාස කියන්නේත් ඉතින් මේ ඊට දෙවෙනි නේ ඇත්තටම පැහැදිලිවම. ඒක නිකන් අර පොම්බලා හිම තිබුණාට ප්‍රායෝගිකව ගත්තොත් එම පහුවේ ඡන්ද කාලේ වුණා සජිත් ප්‍රේමදාස මහත්තයා අඩුගානේ ගෝඨාභය රාජපක්ෂ කියන නම කිව්වද? මහින්ද රාජපක්ෂ කියන නම කිව්වද? මගේ ප්‍රති පක්ෂ අපේක්ෂකයා අඩුගානේ නමක්වත් කියන්නේ නැහැ. මේ නමක් කියගන්නවත් කොන්දක් නැහැ. Maxis number 1 tire in Sri Lanka.